මැදයන් නෑ අප සංගමයේ ලේකම් වෛද්‍ය හර්ද අලුත්ගේ මහතා දීර්ඝශෙන් කරුණ ඉදිරිපත් කරපු නිසා ඒටි කාරණා කිහිපයක් සැකයෙන් සඳහන් කරන්න ඕනි. ඒක තමයි ප්‍රධානම කාරණේ ඉතිහාසයේ පළවෙනි පාරට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය තියෙන රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ජනතාව දේශාභියෝගයක් ගේන්න හදන වෙලාවක ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් සෞඛ්‍යයට සම්බන්ධ ඉහළම වෘත්තික යන විදිහට වෛද්‍යවරුන් වශයෙන් අපිට අදහස් ප්‍රකාශ කරන්න වෙලා තියෙනවාද? ඒක ඉතාමත්ම කනගාටුවට කාරණා. ඒක හොඳ පැත්තට කියන කාරණා නෙමෙයි අපිට කියන්න වෙලා තියෙන්නේ. මර බලය ගැන කියන්න තියෙන කාරණා කීපයක් තමයි අපිට මතස්පතු කරලා පෙන්නන්න වෙලා තියෙන්නේ. හොරකම ගැන කියන්න තියෙන කාරණා තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ. දූෂණය ගැන කියන්න වෙන කාරණා තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ. එතකොට රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නේ ඉහළම නිලධාරී තන්ත්‍රයට සිද්ධ වෙලා තියෙනවා. රටේ සෞඛ්‍ය මෙහෙවන්න පත් කරලා ඉන්න සෞඛ්‍ය ඇමතිවරයාගේ වංචා දූෂණ හොරකම් මරකම් තඩත්තරකම් ගැන රටේ මහජනතාවට අදහස් ප්‍රකාශ කරන්න. ඒ වගේ ලෝකෙ මෙතෙක් මෙතෙක් බිහි වෙලා තියෙන එකම රට ශ්‍රී ලංකාව. ඒ තත්ත්වයට ශ්‍රී ලංකාව පත් වෙන්න ප්‍රධාන හේතුව රාජිත සේනාරත්න කියන සෞඛ්‍ය ඇමතිවරේ මේ රටේ මහජනතාවගේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත්වේ. දාමත්ම කනගාටුවේ මේ අදහස අපි ප්‍රකාශ කරන්නේ මොකද රටේ සෞඛ්‍ය රකින්න මෙතෙක් බිහි වූ සෑම සෞඛ්‍ය ඇමතිවරයෙකු ඉතාමත්ම සංවේදීව කටයුතු කරලා තියෙනවා. නමුත් මේ සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය ශිෂ්ටේ සිදු වෙලා තියෙන එතෙක් මෙතෙක් සිදු වෙලා තියෙන සියලුම දූෂණ වංචාකම් ගත්තත් ඒ සියලුම දේවල් වලට වඩා දූෂණ සහ වංචා දූෂණ අකටයුතුකම් සෞඛ්‍යයට කළ තියෙන සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඉතිහාසගත වෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පත් කරා උසාවි නියෝගයක් මගින් පෙන්වලා දුන්න එක වැරදි. ඒක වෙනුනේ ඉතිහාසයේ පළවෙනි කතාව. සෞඛ්‍ය ශේෂ්ත්‍රය කතාව. ඊට පස්සේ රටේ විගණකාධිපතිතුමා දීර්ඝ වார்த்தාවක් ඉදිරිපත් කළා. පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මිලදී ගැනීම වල සිදු වෙලා තියෙන අති දූෂිත ක්‍රියාවලිය. පිළිකා පෙත්තේ ඉඳලා අහිංසක පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන පිළිකා පෙත්තට විදපු සෞඛ්‍ය අමාත්‍ය කෙනෙක් මේ ඉන්නේ අපි. ගැබඩි මවරුන්ට දෙන පොලික් ඇසිඩ් පෙත්තට ගහපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නේ. හැබැයි එහෙ සෞඛ්‍ය අමාත්‍යවරයා රටට දීපු රටේ සෞඛ්‍ය මේ මට්ටමට ගෙනාපුවට දකුණු ආසියාවේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න සියලුම රටවල් වලින් අපේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ තරම් ඉහළම පවත්වාගෙන විහිළු මට්ටමක පවත්වාගෙන යනවාට ඒ වගේම ලෝකෙට ආදර්ශවත් සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යනවාට සැලකීමක් වශයෙන් රටට දුන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ප්‍රතිකම තමුන්ගේ හැකියාවට දුන්න එකක් විදිහට රටේ මිනිස්සුන්ගේ සල්ලි වේදම් කළා ඔටුන බලඳපු ලැජ්ජනති සෞඛ්‍ය අමාත්‍යවරයෙක් අපිට ඉන්නේ. රටේ මිනිස්සුන්ගේ සල්ලි ටික වේදම් කළා රටට දුන්න කිරුල තමුන්ගේ ඔළුව උඩ දාගෙන ඒක මට දුන්න එකක් කියලා ජවුසන් නඩපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් තමයි අද ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙන්නේ. ඊටසේ වාහන ටික අමාත්‍යවරයෙකුට වාහන වෙන් කරන ක්‍රමවේදයක් තියෙනවා. වෙන් කරපු වාහන ටිකක් තියෙනවා. ඒවා බෙදී යන විදියක් තියෙනවා. ඒ සියලුම ක්‍රමවේදයන් පැත්තකට දාලා සෞඛ්‍ය අමාත්‍යාංශයට රටේ මිනිසුන්ගේ බදු මුදල් වලින් අරන් දුන්නේ වාහන ටික තමුන්ගේ බූදලයක් කරගෙන පාවිච්චි කරන සෞඛ්‍ය අමාත්‍යවරයෙක් අපිට ඉන්නේ. ඒතර උසාවි තීන්දු මගින් මෙතුමාගේ අකටයුතුකම් හෙළි කරලා තියෙනවා. විගණන වාර්තා මගින් අකටයුතුකම් හෙළි කරලා තියෙනවා. අභ්‍යන්තර විගණන වාර්තා මගින් අකටයුතුකම් හෙළි කරලා තියෙනවා. ජාතික ප්‍රසම්පාදන කොමිසම මගින් සිදු වෙලා තියෙන අකටයුතුකම් හෙළි කරලා තියෙනවා. මෙවන් සෞඛ්‍ය අමාත්‍යවරයෙක් තියාගෙන ඉන්න මේ රටේ ජනාධිපතිටයි අගමැතිටයි ලැජ්ජාවක් නැද්ද? මෙච්චර ප්‍රශ්න තියෙන සෞඛ්‍ය අමාත්‍යවරයෙක් තමුන්ගේ කැබිනට් මුවේ තියාගෙන ඉන්න පුළුවන්ද මේ ජනාධිපතිරාය අගමැතිටයි? අපිට තියෙන ප්‍රධාන ගැටලුව ඒකයි. ඒතර මේවා සම්බන්ධයෙන් රටේ ජනතාව අතරට යනකොට සාමකාමීව තමුන්ගේ විරෝධතාවය බල කරන්න යනකොට ඔයත් දැන දේශපාලන හෙන්දයන් ටිකක් ගෙනල්ලා
රෝහලක් ඇතුලේදී වෛද්‍යවරුන්ට පහර දෙන්න යනවා නම් රෝගීන් මේක අසම් කරන ජනතාවට පහර දෙන්න යනවා නම් ලැජ්ජ නැතිකම තියෙන පොලිසියක්ද මේ රටේ ඉන්නේ? ඒ පොලිසිය බාරව ඉන්න නීතිආසෞඛ්‍ය නීතිආසාමයේ බාරව ඉන්න ඇමතිවරකෝ මේ රටම අයාලේ ගිහිල්ලා තියෙන්නේ. ඒ අයාලේ යන්න ප්‍රධාන නියමුවා සෞඛ්‍ය මාතෘතුමා. මේ රටේ නීතිය වල්වැදිලා නීතිය වල්වැදින්න ප්‍රධාන කාර්ය රාජකාරිය කරලා තියෙන සෞඛ්‍ය මාතෘ රාජ්‍ය සේනාරත්න මැතිතුමා. ඒකේ ආසන්නතම සිද්ධිය තමයි රජයේ වෛද්‍ය නිධානගේ සහකාර ලේකම්තුමාගේ කළුතර දිස්ත්‍රික් උපසභාපතිතුමාගේ පෞද්ගලික දේපළ වලට හානි කළා තියෙනවා. ඒ කියන්නේ මර බලය දොරටුවට ගෙනල්ලා තියෙනවා. සෞඛ්‍ය මාත්‍රයගේ මර බලය ජනතාවගේ දොරටුවට ගෙනල්ලා ඉවරයි දැන්. මේ ආයෙ පටන් ගන්න හදන්නේ මොකද්ද කියන එක අපි දන්නවා. හැබැයි රජයේ වෛද්‍ය නිධානගේ සංගමය පැහැදිලිවම ලෑස්ති සෞඛ්‍ය මාත්‍රමාගේ මර බලයට මුහුණ දෙන්න. සුවපතිලා නෙමෙයි යමපතිලා මේ වෙලාව ඉන්නේ මේ රටේ දැන්. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ විදිහට නම් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න යන්නේ මේ විදිහට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න යන්නේ මේ විදිහට නම් තමුන්ගේ හොරකම් මරකම් යට කරන්න යන්නේ අපි ලෑස්ති ඒකට අවශ්‍ය විදිහට ක්‍රියා කරනවා. ඒ නිසා අපි බොහොම සාමකාමී විදිහට මේ රටේ ජනතාව දැනුවත් කරමින් ජනතාව සංවිධානය කරමින් වෘත්තිකයන් සංවිධානය කරමින් සෞඛ්‍ය මාත්‍රරයා විසින් ගෙන යන මේ අති දූෂණ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රියා කරන්න අපි බොහොම නොපැකිලිමත්ව ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ නිසා සෞඛ්‍ය මාත්‍රරයාට සහ සෞඛ්‍ය මාත්‍රරයා වටා ඉන්න ওই දූෂිත නිලධාරීන් ඇතුළු සියලු දෙනාටම අපි පැහැදිලිව කියනවා අපි මේ පටන් ගත්තා විතරයි අපේ වැඩපිළිවෙල තව ඉදිරියට අපි ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ මේ සියලු දූෂිත කාරණාවලට වගකිය යුතු අයගේ වගකීම නීතිය ඉදිරියේ හෙළිකල්ලා කියන එක අපි පැහැදිලිව කියනවා.